හොඳයි, මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද කොන්ක්‍රීට් ඩිසයින් වල බීම් ඩිසයින් කියන පාර්ට් එකේ ෂියර් චෙක් එක කරන්න කියලා. මීට කලින් මම කරපු කොන්ක්‍රීට් ඩිසයින් වීඩියෝ වලදී, බීම් ඩිසයින් වීඩියෝ වලදී මම කරේ බෙන්ඩින් එක චෙක් කරන විදිය. මේක තමයි ෂියර් චෙක් එක ගැන ගේන පළවෙනි වීඩියෝ එක. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මම ෂියර් චෙක් එක ගැන ඔක්කොම දේවල් කියලා දෙනවා. මේ වීඩියෝ එකෙන් ෂියර් චෙක් එක ඇත්තටම ඉවර කරනවා. වෙන එක්සැම්පල් මම මේ ෂියර් චෙක් එකෙන් කරන්නේ නැහැ. හොඳයි, අපි බලමු කොහොමද මේ ෂියර් චෙක් එක කරන්න කියලා. මෙතන මං හදන ගාන දීලා තියෙනවා. මේ ඔක්කොම කලින් මම උරන්ට කියලා දෙන්න ඕන කොහොමද ක්ලෝස් එකක් අපි රීඩ් කරන්න කියලා අපේ කෝඩ් එකේ. මොකද මේ ගානේදී මම ඔන්න ඉස්සරහ ටිකක් දීලා පෙන්නන්නම්. මේ ගානේදී මම මේ වගේ සූත්‍ර ගන්න පුළුවන් ක්ලෝසස් දෙනවා. හරිද, මේ ගාන තියෙන රෙෆරන්ස් ක්ලෝස් එක දෙනවා. එතකොට උරන්න පුළුවන් කෝඩ් එකට ගිහිල්ලා එතනට ගිහිල්ලා එතන තියෙන විස්තර ටික කියලා දැනුම වැඩි කරගන්න. ඒක නිසා මුලින්ම මම කරන්නේ කෝඩ් එක පෙන්නලා කෝඩ් එක කොහමද මම ක්ලෝස් එකක් කියවන්නේ කියලා ඔයාලට කියලා දෙන එක. මම දැන් මම උදාහරණයක් විදියට මේ සූත්‍රේ තියෙන ක්ලෝස් එක පෙන්නන්නම්. මම මෙතනට එනවා මුලින් ගන්න කියලා ඒක එනවා. මේ ක්ලෝස් එක කියලා දෙන්න ඕන නිසා තමයි මෙතනට එකපාරට පෙන්නේ. මේක ඔයාලට පෙන්නනවා මෙතන සූත්‍රයක් තියෙනවා. ඒතර එතන මම මෙතන ක්ලෝස් එක දීලා තියෙනවා 6.2.3 කියලා, වරහන් ඇතුළේ 3 කියලා දාලා ඉක්වේෂන් 6.9 කියලා දීලා තියෙනවා. හොඳයි, අපි කොහොමද මේක කෝඩ් එකේ කියවන්නේ? අපි කෝඩ් එක ගිහලා බලමු කොහොමද මේක කෝඩ් එක අපි හොයාගන්නේ කියලා. හොඳයි, මම කෝඩ් එකට ඇවිල්ලා තියෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් බෙන්ඩින් ඩිසයින් එක කරනකොටත් ගත්තේ. කොන්ක්‍රීට් ඩිසයින් වලදී මේ කෝඩ් එක ගන්න උදාහරණයක් මම මේ කැල්කියුලේෂන් කරන්නේ. ඉතින් ඒක තියෙනවා, ඔරන්ට තියෙනවා EN 1992 11204 ඉංග්‍රීසි කියලා දාලා යුරෝ කෝඩ් 2 ඩිසයින් ඔෆ් කොන්ක්‍රීට් ස්ට්‍රක්චර්ස් කියලා තියෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ Google එකේ මේක ගැහුවා නම් මේක ෆ්‍රී PDF එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේක බලමු කොහොමද ක්ලෝස් එක හොයාගන්නේ කියලා. මම අයිත් වෙන්නම්. මගේ සූත්‍රය ඒකේ තියෙන්නේ 6.2.3.3 කියලා. මුලින් මේ 6.2.3 කියන එක එකේ පළවෙනි අකුර අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම තියෙන 6නේ. ඉතින් ඒකට අපි මුලින්ම මේ 6 කියන තැනට යන්න ඕනේ. ඒක යන්නේ මෙහෙම පල්ලෙහාට යන්න. යනකොට ඔන්න පේනවා මෙතන බෝල්ඩ් අකුරේ නැත්තම් තද අකුරෙන් දිනවා මෙහෙම ක්ලෝස් එකේ අංකේ. හරිද, මෙතනින් ඔන්න පේනවා මෙතන තියෙන 3.2.1 කියලා. අපි මේ පළවෙනි අකුර 6 කියන තැනට වෙනකම් මේක පල්ලෙහාට අරගෙන යන්න ඕනේ. අන්න තිබ්බ 6. මෙන්න මෙතන මෙන්න දින 6. මේක තමයි 6. එතකොට පළවෙනි අකුර අපි හොයාගත්තා. ඊළඟ බලමු මොකද්ද තියෙන දෙවෙනි අකුර කියලා. ඊළඟ තියෙන 6.2 කියන එක. ඊට පස්සේ 6ට පස්සේ තියෙන 2 හොයාගන්න ඕනේ. එතකොට 6 හිවට පස්සේ මම යනවා 6.2 හොයාගෙන පල්ලෙහාට පල්ලෙහාට යනකොට මට හම් වෙනවා 6.2 මෙන්න මෙතන තියෙනවා. එතනටත් ආවා ඒක. හරි, ඊළඟට තියෙන 3. 6.2 3. ඊට පස්සේ මම මේ ඩොට් 6.2.3 කියන එකට යනවා. මෙතන තියෙන 6.2.1 එක නේද? අපිට ඕනේ 3. අපි බලනවා කොහෙද 3 තියෙන්නේ කියලා. පල්ලෙහාට පල්ලෙහාට යනකොට මෙන්න තියෙනවා අපේ ක්ලෝස් එක 6.2.3. මේක තමයි මගේ ක්ලෝස් එක. හරිද? හරි, අපි දැන් ක්ලෝස් එකට ආවා. ඊළඟට මේ වරණ තියෙන වගන්තිය. ඒ කියන්නේ ඔයාලට පේනවා ක්ලෝස් එකට ගියාම දැන් කලින් මම ක්ලෝස් එක බැලුවොත් එන්න මේකේ ක්ලෝස් එකේ යට තියෙනවා මෙහෙම වරණ ඇතුලේ 4 5 6 වම් කියලා දාලා තියෙනවා. එක එක සෙන්ටෙන්ස් යට තියෙනවා. හරිද? අන්න ඒකේ ඒ වරණ ඇතුලේ තියෙන්නේ අන්නේ පේලි. එතකොට මේ තුන්වෙනි පේලිය නැත්තම් ඒ තුන්වෙනි අංකය අපි හොයා ගන්න ඕන ක්ලෝස් එක යටතට ගිහිලු. මෙන්න දින ක්ලෝස් එක ඊට පස්සේ යට යට ගියාම මෙන්න දිනවා 3 අංකය වෙනවා. පේනවා වරණ ඇතුලේ මේක දාලා තියෙනවා. එතකොට දැන් හරි 6.2.3 තුන්වෙනි ක්ලෝස් තුන්වෙනි සෙන්ටෙන්ස් එකට අපි ආවා. ඊට පස්සේ තව පොඩි එකක් හොයා ගන්න ඕනේ. ඉක්වේෂන් 6.9 ඒක හොයාගන්නේ. දැන් මෙතනට ආවට පස්සේ මෙන්න මේ දකුණු අත පැත්තේ තමයි ඒ ඉක්වේෂන් තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි සෙන්ටෙන්ස් එක යටතේ අපි හොයනවා 6.9. මෙන්න දිනවා 6.9. ඒක 6.9 ඇත් එක්ක මෙන්න මෙතනට ගියාම මෙන්න මෙතන සූත්‍රය ඔයගලන්ට හොයාගන්න පුළුවන් VRD max වල තියෙන සූත්‍රය. ඉතින් චෙක් කරලා බලන්න ඒක තමයි දීලා තියෙන්නේ කියලා. VRD max සමානයි කියලා මෙහෙම සූත්‍රය දීලා ඒක බෙදීම cot theta tan theta කියලා දිනවා. ඉතින් මේ දින්නේ සූත්‍රය තමයි ඔයගොල්ලෝ ඕනනම් චෙක් කරලා බලන්න. එතකොට ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ මගේ මම ක්ලෝස් එක දුන්නා. මෙතෙන්ට ගිහිල්ලා ක්ලෝස් එකට ගිහිල්ලා බලන්න මේක තියෙනවද කියලා. ඒ වගේම ඊට පස්සේ යට තියෙන විස්තර ටිකක් කියවන්න. මොකද මගේ ප්‍රසන්ටේෂන් එකේදී මම ඔයගලන්ට අවශ්‍ය දේ විතරයි දෙන්නේ. කියන්නේ S එක ගැන හිතන්නකෝ. S කියන එක තියෙනවා. S is the spacing of the stira. එතකොට මේ S කියන එක මම නිකන් spacing කියලා විතරයි දෙන්නේ. වගේ අපිට හැමෝටම තේරෙන භාෂාවෙන් තමයි මම මෙතන මගේ වීඩියෝ එකේදී මේවා පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේක හරිම අදහස නැත් ඇඩ්වාන්ස් මේකේ මීනින් නැත් තියෙනවා. ඒක ඔක්කොම බලා ගන්න පුළුවන් ඔයා ඒ ක්ලෝස් එකට කියලා සූත්‍රයක් බැලුවොත් සූත්‍රයට මේ වගේ
බහුතරයක් ඒවා මෙතන විස්තර කරලා තියෙනවා අලුත් මොන හරි අකුරු තියෙනවා නම්. හරිද? එතකොට සමහර වෙලාවට මෙතන දීලා නැතිලා තියෙනවා. දැන් මේක ගැන කතා කරද්දී මේක ඉසෙට් කියන එක මෙතන නැහෙනේ. ඒක එහෙම වෙලා තියෙන්නේ. මේ ඉසෙට් කියන එක මේ කෝඩ් එකේ කලින් තැනක ඉසෙට් කියන එක ඒගොල්ලෝ විස්තර කරලා තියෙනවා. හරිද? එතකොට ඒගොල්ලෝ හිතන්නේ අපි මෙතනට එන්න කලින් ඔක්කොම කියලා කියලා. එතකොට අර එකම දේ නැවත නැවත ඒගොල්ලෝ විස්තර කරන්න යන්නේ නැහැ. ඒක තමයි මෙතන ඉසෙට් කියන එක නැත්තේ. අන්න ඒ වගේ මෙතන නැත්තම් ඒවා කලින් දීලා තියෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එකේදී මම හැම එකම ගත්ත දැන කියනවා. يعني බහුතරයක් මට මේ කියන්න පුළුවන් බෙන්ඩින් එක වගේ නෙමෙයි. ඒත් මේකේ සමහර ඒවා තියෙනවා එහෙම තියෙන දැන හොයාගන්න බැරි වුණේ. මොකද ඔන්න පේනවා මෙතනදී 91 91 වෙන පිටු ඉන්නේ. මීට කලින් පිටු 91ක් තියෙනවා. ඒ 91 මම කියලා මෙතනට එන්නේ නැහැ. මම අවශ්‍ය ක්ලෝස් එක විතරයි ගාන හද දෙන්නේ. එතකොට ඒ වගේ මට ගන්න මේ හොයාගන්න බැරි වෙච්ච ඒවා මම කෙලින්ම දාලා තිනවා කිසිම රෙෆරන්ස් එකක් නැතුව. ඒත් හරි මේවා දාලා තින්නේ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් මේ FCD කියන එක මම මතක විදිහට හොයාගෙන බැරි වුණා දින තැන. ඒත් මම මේකට දාන්න ඕන ඒ උත්තර එන විදිහ මම දාලා දින්නේ කොහෙන්ද මේ ඒකට එන්න ඕනේ සූත්‍රය. ඉතින් ඒක ගත්ත තැන ඒ වගේ තැන්වලදී කාටරි හොයාගන්න පුළුවන් නම් කෝඩ් එක දින තැන කමෙන්ට් එකක් දාන්න. එතකොට මමත් පුළුවන් එතනට ගිහිල්ලා ඒක හොයාගන්න. ඉතින් ඔන්නව තමයි අපි ක්ලෝස් එකක් කියවන්නේ කෝඩ් එකේ. මොකද අපි ගාන දිහිල්ලා බලමු කොහොමද අපි ගාන මුලින්ද හදාගෙන යන්නේ කියලා. හොඳයි මං ගාණ්ඩයිල තියෙන උරන තියෙනවා ඩිසයින් ඔෆ් සෙක්ෂන් ෆෝ ෂියර් කියලා මේක දීලා තියෙනවා. මං ගාන කිව්වොත් එහෙම ඒ කියන අසෙම්බ්ලි සපෝර්ටඩ් බීම් ඔෆ් ක්‍රොස් සෙක්ෂන් බී සමාන 225 ලු, ඒ කියන්නේ බීම් එක පළල, ඇන්ඩ් ඩී සමාන 400 ලු. ඩී කියන්නේ අපි දන්නවා බීම් ඩිසයින්. ඔයගොල්ලෝ බැලුවා නම් ඒක මං කියනවා එෆෙක්ටිව් ඩෙප්ත් එක ගැන. මේ එෆෙක්ටිව් ඩෙප්ත් එක තමයි ඩී කියන්නේ. ඒක දීලා තියෙනවා 400 mm කියලා. ඊට පස්සේ කියනවා කැරීස් ඇන් අල්ටිමේට් ලෝඩ් ඔෆ් 100 කිලෝ නිව්ටන් පර් මීටර්. මේ කියන්නේ බීම් එකක් උඩ දින ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක ගැන තමයි මේ කියන්නේ 100 කිලෝ නිව්ටන් පර් මීටර් කියලා. ඊට පස්සේ කියනවා ඕවර් ඉට්ස් ක්ලියර් ස්පෑන් ඔෆ් 5 මීටර්ස්. ඒතර ස්පෑන් එක දීලා තියෙනවා නැත්නම් බීම් එකේ දිග දීලා තියෙනවා මීටර් 5 කියලා. ඊට පස්සේ ඒකලෝ කියනවා ඩිසයින් ද ෂියර් රේන්ෆෝස්මන්ට් රික්වයර්ඩ් නියර් ද සපෝර්ට් ඇසියුමින් දැට් ද පර්සන්ටේජ් ඔෆ් ටෙන්ෂන් රේන්ෆෝස්මන්ට් ඇට් ද සපෝර්ට් ඉස් 0.8% කියලා. එතකොට 0.8% කියලා මෙතන එකක් දීලා තියෙනවා. මම ඒක ගාණේ ඉස්සරහට කියන්නම්. දැන් ඒක මම කියන්නේ නැහැ. ඊට අමතරව හැම ගාණෙම වගේ දීලා තියෙන FC එකේ දීලා තියෙනවා 25 කියලා, FY එකේ එක 460 කියලා දීලා තියෙනවා. දැන් මේකෙදි මම අවශ්‍ය වෙන එක ඉරි ගහ ගන්නම්. B එක මට ඕන වෙනවා, D කියන එකත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අල්ටිමේට් ලෝඩ් එක දීලා තියෙනවා 100යි කියලා. ඊට පස්සේ ස්පෑන් එක 5 මීටර් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මෙතන දීලා තියෙනවා percentage of tension reinforcement කියලා එකක් දීලා තියෙනවා. ඊට අමතරව FE එකේ දීලා තියෙනවා මෙන්න 460 කියලා, FY එකේ දීලා තියෙනවා. හොඳයි මේක තමයි ගාන. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මම කණු විස්තර කරලා තියෙනවා මේක ගැන. අපි shear කියලා හොයන්නේ ස්ටිරප් එක. දැන් අපි දන්නවා බීම් එකක් ගත්තොත් එහෙම බීම් එක reinforcement ඇන්දොත් මෙන්න මේ වගේ මේ තමයි සාමාන්‍යයෙන් බීම් එකක් තියෙන මෙන්න මෙහෙම තියෙනවා කම්බි හතරක්. ඊට පස්සේ මේ අපි ස්ටිරප් දානවා. හරිද? ඔන්නෝම ස්ටිරප් අපි දානවා. ඉතින් කලින් ගන්න නැත්නම් බෙන්ඩින් චෙක් එකේදී අපි කරේ මෙන්න මේ මේන් බා තමයි හෙව්වේ. හරිද? මේවල කියන අපි මේන් බා කියලා. මේන් බා තමයි අපි කලින් බෙන්ඩින් චෙක් වලදී හෙව්වේ. දැන් මේකෙදී අපි මේ ඩිසයින් එකෙන් හොයන්නේ මේ ස්ටිරප් වලට අපි දාන්නේ මොනවද? ඒ කියන්නේ දාන කම්බියේ ඩයමීටර් කොච්චරද? ඒ වගේම ඒ වැටින් ස්පේසිං වගේ තමයි මෙන්න මේ ෂියර් චෙක් එකේදී අපි අවසානයේදී හොයාගන්නේ. මේක තමයි ගානේ පළවෙනිම කොටස. මේ තියෙන්නේ බීම් එක. මම මෙතන බීම් එක ඩයග්‍රෑම් එකක් ඇඳලා තියෙනවා. බීම් එක එතකොට ස්පෑන් එක ඇඳලා තියෙනවා. එතකොට ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක මාක් කරලා ගාන දීලා තියෙනවා. ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක මෙතන මාක් කරලා තියෙනවා. හැමදෙස්සම මම කලින් කිව්වා වගේ මගේ මවුස් එක නැත්තම් මම කියන එක ෆලෝ කරන්න. මම කියන එක අමතරව දැන් මෙතන මම මේ කියන ගමන් මේක ගැන හිතන්න එපා. මොකද මේ කියලා තියෙන්නේ කියලා මම එතනට එන්නම්. එතකොට ඔක්කොම පැටලෙන්න පුළුවන්. කියන එක නුතරෙන්නත් පුළුවන්. හොඳයි මේ දින් ඩයග්‍රෑම් එක මම කලින් කිව්වා වගේ එතකොට මේ යට තියෙන්නේ ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එක. මේ උඩ තියෙන බීම් එක නඳපු ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එක තමයි මේ යට තියෙන්නේ. ඒක මේ දින්ගේ ටිපිකල් ෂේප් එක. සාමාන්‍යයෙන් ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකක් තියෙනකොට සිම්පලි සපෝර්ටඩ් බීම් එකක් උඩ මෙන්න මේ වගේ ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එකක් තමයි එන්නේ. ෂියර් ෆෝස් ඩයග්‍රෑම් ගැන වෙනම වීඩියෝ තියෙනවා. ඕනනම් ෂියර් ෆෝස් ඩයග්‍රෑම් අඳින වීඩියෝ බලන්න. ඉතින් ඒවා ඒවයි මේක අඳින්න ඕනේ. මේක නිකන් ඇත්තටම කටපාඩම වගේ. මේක මේ ඩිසයින් එකේදී මේක ඇඳගත්තා නම් හරි. ඉතින් මේක යටින් මෙහෙම shape of diagram එක ඇඳලා තියෙනවා. එතකොට මෙතන මාක් කරනවා V max කියලා. V max කියන්නේ maximum shear force එක.
ඊට පස්සේ අපි මේ මැක්සිමම් ෂියර් ෆෝස් එක හොයන්න ඕන. එතකොට සිම්පලි සපෝර්ටඩ් බීම් එක ඩිස්ට්‍රිබ්යුටඩ් ලෝඩ් එකක් තියෙනකොට මැක්සිමම් ෂියර් ෆෝස් එක ගන්න සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ මම ලියලා Vmax සමානයි WL බෙදීම 2 කියලා. අර සූත්‍ර ලියලා වෙන වෙන විදියකින් ගන්න පුළුවන්. එච්චර දඟලන්න ඕනේ නැහැ. මේ කටපාඩම් මේ සූත්‍රය දාන්න Vmax සමානයි WL බෙදීම 2 කියලා. ඊට පස්සේ W කියන්නේ ඩිස්ට්‍රිබ්යුටඩ් ලෝඩ් එක. ඒක ගාන දීලා තියෙනවා 100 කියලා. ඊට පස්සේ ඒක මම මෙතන දාලා තියෙනවා 100 කියලා. L කියන්නේ ස්පෑන් එක. ස්පෑන් එකක් ගන්න දුන්නා 5 මීටර් කියලා. එතකොට ඒක තමයි මේ පහ මම මෙතන ආදේශ කරලා තියෙන්නේ. මේක සුළු කරලා ගත්තාම මට එනවා 205 කිලෝ නිව්ටන් කියලා. ඔන්න ඔක තමයි V max කියන්නේ. ඊවාගේ මේක සමාන වෙනවා VEF ට. එතකොට V සමානයි VEF සමානයි 250 කිලෝ නිව්ටන් කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඔක තමයි පළවෙනි ස්ටෙප් එක. ඔන්න අපි ඉස්සරහට ගිහලා බලමු මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. ඊළඟට අපි හොයන්න ඕනේ crushing strength of the diagonal strength struct කියන එක හොයන්න ඕනේ කොන්ක්‍රීට් වල. ඉතින් ඕනක් ගන්න දුන්නම මේ පිළිවෙලට ලියාගෙන යන්න. දැන් මේකම ඉඩ දීලා තින්නේ මේකින් එක විස්තර කරන්න ඕන නිසා. මොකද පැහැදිලිව විස්තර කරන්න ඕන නිසා මේ මොකද්ද කියන්නේ කියන්නේ කියලා. අනේ ඔයගොල්ලෝ කොලේක ලියනවා නම් ගන්න පිළිවෙල ලියාගෙන යන්න ඕනේ මේවා. හොඳයි මම කලින් පෙන්නුව මේක ගත්ත දැන මම ඉස්සරහට තියෙනවා පෙන්වන්න. ඒ කියන්නේ ඉස්සරහට තියෙන equation වල මම ක්ලෝස් එක විතරයි කියන්නේ. ඔයගොල්ලෝ ගිහලා බලන්න මම මේකේ දිනම් විස්තර කරා පැහැදිලිව කොහෙන්ද මම මේක ගත්තේ කියලා. එතකොට දීලා තිනවා VRD max සමානයි alpha CW VW Z V1 FCD බෙදීම cot theta plus tan theta කියලා. ඉතින් මෙතන එක එක ගොඩාක් තියෙනවා. අපි බලමු මේකින් එකට ගිහිල්ලා මොනවාද මේවෙන් කියන්නේ සහ මේවට දාන අගයන් මොනවාද කියලා. බලන්න මේ හැම එකම ලේසියෙන්ම ගන්න පුළුවන්. මම ලේසියෙන් කියලා දෙනවා කොහෙන්ද ගන්න කියලා. ඔක්කොම එක පරි දෙන්න බෑ. මම කලින් කිව්වා වගේ මම කියලා දෙන ලාට ඒක විතරක් එකපාරට එකක් ගැන විතරක් අවධානය යොමු කරන්න. එතකොට කිසියලොක් නැතුව මේකේ ගැටේ ලියා ගන්න පුළුවන්. මම දැන් මුලින්ම බලමු alpha CW ගැන. alpha CW කියන එක එකට සමාන වෙනවා. ඉතින් බය නැතුව දාන්න පුළුවන් alpha CW සමාන 1යි කියලා. ඒක එක වෙන්නේ මොකද්ද කියලා මෙතන තියෙනවා 4 non pre-stressed members. දැන් මේ pre-stressed member නෙමෙයි මේ normal concrete design එකනේ. pre-stressed member කියන්නේ advanced concrete design වල තියෙන එක. ඉතින් මේ normal concrete වල concrete design වල තියෙන්නේ මේ වගේ ගණන්. මේවා ගණන් වලට alpha CW කියන එකට කිලිම් අපිට 1 කියලා දාන්න පුළුවන්. ඕන්නම් මේ close එක ඉස්සලා බලන්න. එතන මේ close එක ඇති එයාගේ. හරිද? ඒක තමයි alpha CW කියන්නේ. ඊළඟට BW. BW කියන්නේ breadth of section. breadth කියන්නේ බලන්න නිකන් beam එකක් කියනවනේ. ඕනම නිකන් ඇඳලා පෙන්නන්නම්. සාමාන්‍ය දසරලය මේ beam එක cross section එක නම් මෙන්න මේ beam එකේ පළල තමයි ඔය breadth කියලා කියන්නේ. අපේ ගාන තිබ්බේ 225 කියලා. අද අපිට ඒක උඩ දාන්න තියෙන 225 කියලා. හරිද? ඔන්නක තමයි BW කියන්නේ. ඊගෙම මතක තියාගන්න මේ ඒකක ගැන අවධානය යොමු කරන්න ඕනේ. මිලිමීටර වලින් දාන්න ඕනේ. දැන් මේවයි ඒක සුළු කරලා බලන්න යන්න එපා. මොකද්ද මේක ඉන්නේ කියලා. මොකද එතකොට මන්ජන් වෙන්න පුළුවන්. එහෙම වෙලා දිනා මොකද මං ඉගෙන ගද්දි මං ওই ඒකක දාලා කපලා බලුවා මේව එනවද කියලා. සමහර වෙලාවට එනවා, සමහර වෙලාවට එන්නේ නැහැ. මේවයි තියෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ කියනවා මේ සූත්‍ර වලට හිතන්නකෝ. දැන් උදාහරණයක් දැන් මං කියවක BW. BW වලට මිලිමීටර වලින් ආදේශ කරපන් කියලා කියනවා. එහෙනම් උන් කියන්නේ මිලිමීටර වලින් ආදේශ කරපන්. එතකොට මේකෙන් උත්තරේ නන්නේ ඒ වගේ තමයි මේ මේ ඩිසයින් කෝඩ් වල තියෙන සූත්‍ර වලින් තියෙන්නේ. ඒ නිසා මේවා ඒක කපල කපල බලන්න ඕන මොකක්ද දෙන්නේ කියලා. සමහරවිට එන්න නැති වෙන්න පුළුවන්, එන්නත් පුළුවන්. ඉතින් මේකෙදි BW කියලා දානවා. ඔයගොල්ලෝ මිලිමීටර වලින් මේකට BW ආදේශ කරලා දාන්න ඕනේ. ඊළඟට ඉසෙට්. ඉසෙට් කියන එක සමාන වෙනවා 0.9 ඩීට. ඒකත් මේගොල්ලන්ට මේ ක්ලෝස් එකෙන් හොයා ගන්න පුළුවන් ගිහිල්ලා. මේ ක්ලෝස් එක කියලා තියෙනවා මේකට 0.9 ඩී දාපන් කියලා. එතකොට 0.9 ඩී ඩී කියන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. අපේ ගණන නම් 400යි. ඉෆෙක්ටිව් ඩෙප්ත් එක ගන්න දීලා තියෙනවා නම් ඒකලිම ගන්න පුළුවන් මේ ඩී වෙනුවට. හරිද? ඩී කියන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. ඒ වගේ මේක ආදේශ කරන්න ඕනේ මිලිමීටර කියන ඒකක වලින්. ඒක තමයි ඉසෙඩ් වලට අපි දාන්නේ. ඊළඟට V1. V1 කියන්නේ V1 වෙනුවට අපි උත්තරය හොයා ගන්න ඕනේ මෙන්න මේ සූත්‍රයෙන්. පොඩි සූත්‍රයක් දීලා තියෙනවා 0.6 වතාවක් එකරින FCK බෙදීම 250 කියලා. එතකොට මේකෙදි FCK කියන එක ගන්න දීලා තියෙනවා. ඒ වගේ මේක දාන්න ඕනේ මෙගා පැස්කල් වලින් තමයි අපි FCK ට අගේ ආදේශ කරන්න ඕනේ. ඉතින් මේ සූත්‍රය තුවා ගන්න පුළුවන් මේ ක්ලෝස් එකට ගියා නම්. ඊට පස්සේ මේකට ඒ අගෙන් දාලා සුළු කරලා අපිට පුළුවන් V1 ට උත්තරයක් ගන්න. මම ඊළඟට වෙන්නනම් කොහොමද උත්තර ගන්න කියලා. ඊළඟට FCD. FCD සමාන වෙනවා 0.567 FCK ට. මේකෙත් FCK කියන එක මෙගා පැස්කල් වලින් ආදේශ කරන්න. ඒ වගේම මේකෙත් මම කලින් කිව්වා වගේ ක්ලෝස් එක මට හොයාගන්න බැරි වුණා. ක්ලෝස් එක ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, මට බලන්න පුළුවන්. එතකොට
ඔක්කොම මේක තියෙන 100ක් හරි FCD අපිට හොයන්න පුළුවන් 0.567 FCK කියන සූත්‍රය භාවිත කරලා. ඊළඟට තියෙනවා අවසාන වශයෙන් තියෙන්නේ ටීටා. මොකද කොට් ටීටා ප්ලස් ටෑන් ටීටා කියවට මෙතන දාන්න දෙයක තියෙන්නේ ටීටා එක විතරයි. හරිද? ඒක ටීටා කියන එකට අපි ඇසියුම් කරලා තමයි වැලියු එකක් දාන්නේ. මෙතන දාලා තියෙනවා ඔයගොල්ලෝ ලියන්න ඕනේ ගාන කමුනොත් මේක ලියන්න ඕනේ ටීටා දාන දෙන උඩින් හරි යටින් කොහෙන් හරි ළඟපාතින් ලියන්න ඇසියුම් කියලා ටීටා සමාන 22යි කියලා අපි ඇසියුම් කරනවා කියලා යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ්ස් වලට. ඉතින් දැන් අපි දන්නවා ටීටා වලට අපි 22 කියන එක තමයි දාන්නේ. හරිද? දැන් අපි මෙතන ඔක්කොම දන්නවා. ඔක්කොම දන්නා කියන්නේ ඔක්කොම එන විදිය දන්නවා. ඒත් අපි තාම උත්තර දන්නේ නැහැ. අපි ඊළඟට ගිහිල්ලා බලමු කොහොමද මේ වටේන උත්තර හොයාගන්නේ කියලා. මොකද මෙතන ඇල්ෆා CW සමාන 1යි කියලා මං දීලා තියෙනවා. මං කියව ගන්න විදිය එක බය නැතුව එක කියලා දාන්න ඕන ගානකට ඒක හරි. ප්‍රී ස්ට්‍රෙස් කොන්ක්‍රීට් නැතුව අනිත් කොන්ක්‍රීට් ඕන ගානකට ඇල්ෆා CW සමාන 1 කියලා අපිට දාන්න පුළුවන්. ඒතර BW කියන්නේ බීම් එකේ පළල 1225යි. ඊට පස්සේ ඉසෙක් කියන්නේ 0.9D, D කියන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක ඒක ගානේ දීලා තියෙනවා. ඒක තමයි මේ වැඩි කිරම 400 කියලා දාලා තියෙන්නේ. අවුලන පේනවා මෙතන සුළු කරලා නැහැ. මොකද සුළු කරලා නැත්තේ මම මේ ගෙඩිය පිටින් මෙතනට මේ 0.9 වැඩි කිරම 400 කියන එක දාලා තියෙන නිසා තමයි මම මේක සුළු කරේ නැත්තේ. මොකද දෙපාර සුළු කරන්න ඕනේ, එකපාරම දාලා සුළු කරන්න පුළුවන්. ඒ වගේ මේකේ ඇකියුරසි එකත් වැඩි. අපි මෙතනින් සුළු කරලා මෙතනට දානට වඩා මේක නම් ඒ සමහර විට, ඒ කියන්නේ නැත්තම් සමහර විට දශම ගණන් ගොඩක් තියලා ඒකයි මෙතන ආදේශ කරද්දි ඒකේ ඇකියුරසි එක අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ගෙඩි පිටින් දැම්මම උත්තරේ ගොඩක් දුරට හරි උත්තරේ එනවා අපිට. හරි, ඒක තමයි සෙට් කියන්නේ. ඊළඟට තියෙනවා V1. V1 සමාන වෙනවා 0.6 1 රින FCK වේදීම 250 කියන එකට. FCK වෙනුවට මම මගේ වැලියු එක දාලා තිනවා මෙගා පාස්කල් වලින් 25 කියලා දීලා තිනේ. මෙගා පාස්කල් වලින් තමයි මම එක් කලින්ම මෙතනට 25 ආදේශ කරා. ඊට පස්සේ මේක සුළු කරා මඩලා තිනවා 0.54 කියලා. ඒක මම මෙතන ආදේශ කරලා තිනවා. ඊට පස්සේ FCD කියන එක ගන්න පුළුවන් කියලා මම කිව්වා 0.567 FCK කියන එකෙන්. ඒක FCK ට මෙතන 25 ආදේශ කරලා තිනවා. මේකත් මේ ගෙඩිය පිටීම මම මෙතනට දාලා තිනවා. ඉතින් මේ VRD max මේ තියෙන සූත්‍රය මම කලින් පෙන්වපු සූත්‍රේ මේ ඇල්ෆා CW BW සෙට් V1 මෙන්න මේවට මං ඉර උඩ මේ ඔක්කොම හරියට ආදේශ කරලා තියෙනවා. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. හරිද? ඊට පස්සේ යට තියෙන්නේ කොට් ටීට ප්ලස් ටෑන් ටීට කියන එක. ටීට වෙනුවට මම 22 ආදේශ කරා. ඊට පස්සේ මේ කෙල් එක ගැහුවා. කෙල් එක ගැහුවාම මට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. එන්නේ මත තියාගන්න නිව්ටන් වලින් තමයි එන්නේ. 215.4 වැඩි කිරීම 13 නිව්ටන් කියලා මට මේක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ කරලා බලන්න තමයි ළඟින් යන උත්තරයි 215.4 නැතුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ළඟින් යන උත්තරේයි කොහොම හරි. ඊට පස්සේ මම මේ කිලෝ නිව්ටන් වලට කන්වර්ට් කරලා ලියලා තියෙනවා VRD max සමානයි 215.4 කිලෝ නිව්ටන් කියලා. ඊට පස්සේ බලන්න ඕනේ මේක VEF ට වඩා වැඩි වෙනවද කියලා. ඒ කියන්නේ මෙතන පේනවනේ බලන්න VRD max කියලා තමයි මේ තියෙන මැක්සිමම් වැලියු එක. මේක VEF ට වඩා වැඩි වෙන්න ඕනේ. හරිද? එතකොට වැඩි වුණොත් එහෙම අවුලක් නැහැ. දැන් මේක හැටියට අඩු වෙලා VEF අපි අර කලින් මෙන්ින්ම sorry shear force diagram එක ඇඳලා අපි හෙව්ව වැලියු එක දිනවනේ WL බෙදීම දෙකෙන්. ඒක තමයි මේ වැලියු එක. ඒකට වඩා මේක වැඩි වෙන්න ඕනේ. හැබැයි මේක අඩු වෙලා. ඒක නිසා මේක අවුල්. ඒ කියන්නේ hence not okay. ඊට පස්සේ අපි බලනවා මොකද මේක කරන්න කියලා. මොකද මේක අවුල කියලා. මේක ඇත්තටම අවුල වෙලා තියෙන මොකක්ද දන්නවද? මෙතන ටීට එක තමයි අවුල. මොකද අපි ටීට ඇසියුම් කරලා දැම්මේ. ඉතින් ඒකට අපි ඊළඟට මොකද කරන්නේ? අපි කරන්නේ ඒක නිසා ඊළඟට ටීට එක හොයාගන්නවා. දැන් බලමු කොහොමද ටීට එක හොයන්නේ කියලා. ඒකට අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. අපේ තියෙන VRD max සූත්‍රය මෙන්න මේක. මේකදී අපි මේ VRD max ට VEF කියන එක ආදේශ කරනවා. මෙන්න මේ වැලියු එක. හරිද? මෙන්න මේ වැලියු එක මේ VRD max ට ආදේශ කරනවා. ඒ වගේම මේ අනිත් ඒවාත් ඒ විදිහටම ආදේශ කරනවා ටීට ඇරෙන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? ටීට ඇරෙන්න අපි ඔක්කොටම වැලියුස් ආදේශ කරොත් අපිට මේක ටීට උක්ත කරලා ටීටට උත්තරයක් ගන්න පුළුවන්. ඔන්න ඔක තමයි ඊළඟට කරන්නේ. සබ්ස්ටිටියුට් VRD max equals VEF. ඒ කියන්නේ මං කලින් ගියා වගේ VRD max තියෙන දැන්න VEF කියන එක ආදේශ කරනවා. මෙතන මං සංකේත වලින් මුලින් ආදේශ කරලා තියෙනවා. අනිත් ඒවා බලනවා මං කියන්නේ විතරක් බලන මවුස් එක ෆලෝ කරන්නේ හැමදෙස්සම VEF සමානයි කියලා මම මේ සූත්‍රය ඉල්ල තියෙනවා. ඒ VRD max ගේ සූත්‍රය. ඊට පස්සේ මං කරන්නේ අගේ ආදේශ කරන්න පුළුවන්. ඊට කලින් මම මේ යට දින එක පොඩ්ඩක් සුළු කරගෙන ඉන්නවා. මොකද ටීටා උක්ත කරන්න බෑ මෙන්න මෙහෙම තියෙද්දි. අන්න එක තමයි මම මේ කොටුවක් ගහලා නිල් පාට කොටුවක් ගහලා මෙතන දාලා තියෙන පොඩි ත්‍රිකෝණමිතික සුළු කිරීමක්, ඉතා සරල සුළු කිරීමක්. ඉතින් මම හිතනවා මේක නම් පැහැදිලිද කියලා. මම ඉක්මනට කියන්නම්. කොට් ටීටා වෙනුවට කොස් ටීටා බෙදීම සයින් ටීටා කියලා දාන්න පුළුවන්. ටෑන් ටීටා වෙනුවට සයින් ටීටා බෙදීම කොස් ටීටා කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ පොදු හරයක් අරන් සුළු කරාම මට එනවා කොස් වර්ග ටීටා ප්ලස්
සයින් වර්ග ටීටා කියලා ඉර උඩ ඒක එකට සමාන වෙනවා. ඒක තමයි මම එක දාලා තියෙන්නේ. ඊට පස්සේ උඩ යටයි දෙකම මම දෙකෙන් වැඩි කරනවා. ඒතර යට එනවා 2 sin ටීටා cos ටීටා කියලා. එතකොට 2 sin ටීටා cos ටීටා එනකොට මට දාන්න පුළුවන් sin 2 ටීටා කියලා. ඉතින් අවසානයේ මට cos ටීටා + tan ටීටා වෙනුවට දාන්න පුළුවන් දෙක බෙදීම sin 2 ටීටා කියලා. ඒක තමයි මම දාලා තියෙන්නේ cos ටීටා + tan ටීටා එනකොට මම දාලා තියෙනවා දෙක බෙදීම sin 2 ටීටා කියලා. එතකොට දෙක බෙදීම වුණාම sin 2 ටීටා කියන එක ඉර උඩට යනවා. ඊට පස්සේ මට එළ තියෙන සූත්‍රයක් EF සමානයි කියලා. මෙන්න මේ සූත්‍රයක් එළ තියෙනවා. මේක ගොන්න පැහැදිලි ටීටා කියන එක ලේසියෙන්ම උත්තර කරන්න පුළුවන්. දැන් මෙහෙම තිබ්බනම් ටීටා උත්තර කරගන්න වෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ මම මේක ටීටා උත්තර කරලා දිනවා දෙක මෙහෙට යවලා sin ටීටා sin 2 ටීටා කියන එක එහෙම දියලා ඊටු ටික ඉර යටට යවනවා. යට යවලා ඊට පස්සේ මොකද කරේ sin ඉන්වර්ස් එක ගත්තා. හරිද? ඒක සරල සුළු කිරීමක් නම් කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ දැක්කම පැහැදිලි. කොහොම හරි මම මෙතන කරලා තින්නේ මොන ක්‍රමෙන් හරි කමක් නැහැ. ඔයාලා ටීටා උත්තර කරගන්න ඕනේ හරියට. හරිද? මෙතන මම ටීටා උත්තර කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් සරල වැඩක් තියෙන්නේ VF ට ආදේශ කරනවා VF ගේ වැලියු එක. VF ගේ වැලියු එක කියන්නේ මං කලින් අර shear force diagram වලින් හෙව්ව වැලියු එක 250 කිලෝ නිව්ටන් කියන එක. ඒකේ කිලෝ කියන එක අයින් කරලා නිව්ටන් වලින් ආදේශ කරන්න ඕනේ. ඒ කියන්නේ 250 10 3 නිව්ටන් කියන එක කියන වැලියු එක තමයි ආදේශ කරන්න ඕනේ. ඉතින් ඒක මම මෙතනට ආදේශ කරලා තියෙනවා. ඒ වගේම CW BW කියන එක, ඒ වගේම මෙතන Z එක වෙන උඩ ආදේශ කරලා තියෙන එක ආදේශ කරලා තියෙනවා. මෙතන V1 ට ආදේශ කරලා තියෙනවා. මෙතන මේක ආදේශ කරලා තියෙන්නේ FCD-ට. ඉතින් මේක සුළු කරන් කැල් එකේ නිකම්ම ගහන්න පුළුවන්. කැල් එකේ ගහුවම මට ඉල්ල දෙනවා ටීටර් වලට 26.87 කියලා. ඔන්නක තමයි ටීටර්ගේ හරි වැලියු එක. හරිද? ටීටර්ට ඉන්න ඕනේ වැලියු එක තමයි ඔය මම දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන මේ වගේ ලියන්න ඕනේ 22 කියන අපි ඇසියුම් කරපු එක. ඒකට වඩා වැඩි කියලා ඉල්ල දෙනවා. ඊගෙම මේ 45 කියන එකට වඩා අඩු වෙන්න ඕනේ. මේක ටිකක් ඔළුවේ තියා ගන්න ඕනේ. මේක අපි මේ ටීටර් ගන්න එක 45ට අඩු වෙන්න ඕනේ. ඒක තීරියක්. 45ට අඩු වෙන්න ඕනේ. ඉතින් අන්තිමනේ මේ උත්තරය අරගෙන ඔයාලා ලියන්න ඕනේ. අනිවාර්යෙන්ම බලන්න එපා 22කට වඩා වැඩි එකක් එන්නේ. ඔයගෙ 45ට අඩු එකක් තමයි එන්නේ. මේ 22කට වැඩි සහ 45ට අඩුයි කියලා දාලා මෙතන හින්ස් ඕකේ කියලා මෙන්න මෙහෙම ලියන්න ඕනේ. ඔන්නෝම තමයි අපි ටීටව හොයාගන්නේ. මම දැන් බලමු ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. ටීට හොයාගත්තට පස්සේ අපි මෙන්න මෙහෙමයක් හොයනවා. check at distance d from the support. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මෙන්න මෙහෙම සීන් එක. මේකෙදි ඇත්තටම පොතේ දිනේ මේ මං කියන්නේ මේක ඇත්තටම ඉගෙන ගත්තදී අපේ ලෙක්චරර්ගෙන් අහුවා තමයි. එයා තමයි මේ මං කියන්නේ දැන් මං කියන්නේ කිව්වේ. මේකෙදි අපි කරන්නේ දැන් අපි Vmax වෙන නෙවෙයි ඇත්තටම ගාන හදන්නේ. හරිද? අපි වෙන V design කියලා එකක් හොයන්න ඕනේ. හරිද? ඒ V design එක හොයන්නේ අපි මෙතන ඉඳන් මෙහෙම mark කරගන්නවා D දුරකින් මෙහෙම mark කරගෙන එතන ඉඳන් මෙහෙම mark මෙතන ඉඳන් අපි මේ shear force value එක අපි හොයා ගන්නවා මෙතන. හරිද? මෙන්න මෙතන දානවා. ඒකට අපි V design කියලා කියනවා. මම මේ V disk කියලා කියන V design කියලා මෙතනට එන්න ඕනේ. මේ තමයි V design value එක. හරිද? අපි මෙහෙම හොයා ගන්නවා. අයි අපි එහෙම හොයා ගන්න. ඒක මෙන්න මෙහෙම සීන් එක. අපි මේ support එක ගැන හිතුවොත් එහෙම අපි ඇත්තම beam එක ගැන හිතුවොත් slab එක support එක කියන තැන ලොකු reinforcement density එකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු යකඩ ඝනත්වයක් එතන තියෙනවා. මොකද ස්ලැබ් එකේ කම්බි ගිහිල්ලා තින් නැවිලා යනවා. ඒ වගේම කොළම් සමහරලා යනවා. කොළම් එකක් ගාවිනා කොළම් එනවා. ඒ වගේම බීම් එක ගිහිල්ලා බීම් එකක් නැවලා යනවා. ඒ වගේ ලොකු රේන්ෆෝස්මන්ට් ඩෙන්සිටි එකක් තියෙනවා මේ සපෝට් එක කියන තැන. ඒතන මේ සපෝට් එක කියන තැන කීලෝ ෂියර් ෆේල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆේල් වෙන සම්භාවිතාව ඉතාම අඩුයි. මොකද එතන ගොඩක් කම්බි තියෙන නිසා. අන්න ඒක නිසා තමයි මෙන්න මෙතනින් අපි එහෙම D දුරස්සල කළා. හරිද? D දුරස්සල කළා එතන ෂියර් ෆෝස් එක අරගෙන එතන ඊහට අපි ගාන කරන්න එකයි. මොකද එතන එන වැලියු එක එන්නේ කැ රීසනබල්. ඒ කියන්නේ ඔලන්ට තේරෙනවා මෙතන අයින ගත්තොත් ගොඩක් කම්බි දිනවා. මේ මැද ගත්තොත් එහෙම එතන තියෙන්නේ බීම් එකේ කම්බි විතරයි. හරිද? මේන් බාට් එක විතරයි තියෙන්නේ ෂියර් රේන්ෆෝස්මන්ට් නැහැ කියලා අපි හිතුවොත් එහෙම මේන් බාට් එක විතරයි තියෙන්නේ. අන්න ඒක තමයි මෙතන ඩෙන්සිටි වැඩි නිසා තමයි අපි මේ වගේ D දුරක් අරගෙන එතන ඒ වැලියු එකෙන් කැල්කියුලේෂන් එක කරන්නේ. ඔන්නෝග තමයි ඒකට තියෙන පැහැදිලි කිරීම. හොඳයි බලමු දැන් කොහමද ගාන හදන්නේ කියලා. ඒකෙන් තේරුණ නැත්නම් ඒක දෙන්න බා. ඉතින් මේ කියන ප්‍රොසීඩර් එක ෆලෝ කරා නම් හරි. ඉතින් මම මෙතන මේ දින අපේ කලින් ගත ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එක තමයි. ඒකේ මම මෙතන D දුරම් මාක් කරලා තියෙනවා. මේ V max කියනගේ අපි දන්නවා කලින් හෙව්වා. ඒක මම මෙතන ලියලා තියෙනවා. එතකොට මම D දුරම් මාක් කරා. එතකොට D කියන්නේ කීයද? 400 යනේ. ගාන දීලා තියෙනවා අපේ effective depth එක 400 mm කියලා. හරිද? ඒක මම මෙතන 400 කියලා
මාක් කරගත්තා. ඊට පස්සේ දැන් අපිට තියෙන මෙන්න මේ v design කියන එක හොයන්න. හරිද? v design කියන එක හොයන්න තමයි ඊළඟට තියෙන්නේ. v design කියන එක කොහොමද හොයන්නේ? ඒක වෙනක හරි ලේසි. ඒක හොයන්නේ මෙන්න මේ මම මේකේ මවුස් එකෙන් බලන මෙන්න මේ ත්‍රිකෝණ තියෙන ලොකු ත්‍රිකෝණ මම මේ දැන් උඩින් ගිනින ත්‍රිකෝණ තියෙනවා ලොකු ත්‍රිකෝණ. හරිද? මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණ තියෙන අන්නේ ත්‍රිකෝණ දෙකෙන් තමයි මම ඒක කරන්නේ. ඒ දෙකෙන් කොහොමද කරන්නේ? මොකද ඒ දෙක සැලකුවොත් එහෙම ඒක සමකෝණී ත්‍රිකෝණ දෙකක්. හරිද? අපිට පාදවල අනුපාතයෙන් පුළුවන් මෙන්න මේ v design කියන එක හොයන්න ත්‍රිකෝණ දෙක භාවිත කරලා. ඉතින් බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. මම මුලින්ම ලොකු ත්‍රිකෝණ සූත්‍රය ලියනවා. ලොකු ත්‍රිකෝණ මේ පාදේ උස තමයි v max කියන්නේ. හරිද? මේක v max වෙනවා. එතකොට ඒක මම බෙදනවා පොඩි ත්‍රිකෝණේ ඊට අනුරූප පොඩි ත්‍රිකෝණේ උසෙන්. එතකොට මේ දින පොඩි ත්‍රිකෝණේ ඒකට අනුරූප උස වෙන්නේ මෙන්න මේ උස. එතකොට ඒක තමයි v design වෙන්නේ. හරිද? v design වෙන්නේ. ඊට පස්සේ ඒ එක අනුපාතය. ඒකට තව අනුපාතයක් ගන්න පුළුවන් මෙන්න මේ බිම දින පාදේ. ඒතකොට ඒකේ මෙන්න මේ දිග. හරිද? මේ දිග අපි දන්නව කොහොමද අපි දන්නේ? මොකද ඒක හරි මැදින් මේ හරි මේක යන්නේ හරි මැදින්. හරිද? ඒ කියන්නේ මෙතනින් මේ බීම එක දෙකට බෙදෙනවා. ඒතකොට සම්පූර්ණ එකේ දිග දීලා තියෙනවා 5 මීටරයි. එතකොට සම්පූර්ණ එකේ දිග 5 මීටර නම් භාගයක් කියන්නේ කීයද? 2.5 නේ. දැන් මේක මම මිලිමීටර වලින් තියෙන නිසා මම මෙතන මාක් කරගන්නවා මිලිමීටර වලින්. සම්පූර්ණ එකේ දිග ගත්තොත් එම් 5000 මිලිමීටර. ඒකේ භාගය කියන්නේ 2500යි මිලිමීටර. ඉතින් මම ඒක මෙතන ලියනවා 2500යි මිලිමීටර කියලා. ඒ ලොකු ත්‍රිකෝණට අනුරූප බිම තියෙන පාද. ඒතර පොඩි ත්‍රිකෝණයට අනුරූප බිම තියෙන පාද තමයි මෙන්න මේ පාදේ. හරිද? ඒකේ දිග වෙන්නේ මේ 2500ෙන් අපි මේ 400 අඩු කරා නම් අපිට මෙන්න මේ දිග ගන්න පුළුවන්. ඒක මම මෙතන ලියනවා 2500 ඍණ 400 කියලා. හරිද? ඊට පස්සේ දැන් මෙතන Vmax එකත් අපි දන්නවා මෙතන තියෙනවා 250 කියලා. මම ඕන මේ කපලා මෙතන ලියන්න. දැන් දන්න නිසා 250 කියලා ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ V design එක මෙහෙට දාලා මේවා එහෙට මෙහෙට කරලා V design එක උක්ත කරගන්න පුළුවන්. අන්න එහෙම උක්ත කරපු එක තමයි මම මේ ලියලා තියෙන්නේ. මම පෙන්වන්නම් පැහැදිලිව ලියපු එක. මෙන්න මේක. ඔයාලට මේ 400 VD සමානයි 250 වැඩි කිරීම 2500 ඍණ 400 වැඩිම 2500 කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ මෙන්න මේකෙන් VD design කියන එක උක්ත කරපු එක තමයි ඒ තියෙන්නේ. හරිද? මේ තියෙන ගාන මම මේ අවශ්‍ය නොත් කියලා මෙතන දැම්මේ. ඔයාලට බලන්න පුළුවන් මේ D එක 400 කියලා ගාන දීලා තියෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි VD එක අපි හොයන්නේ. දැන් මේක තමයි V design එක. ඒකට මම කිව්වා V design එක අපි හොයනවා කියලා. මෙතන ඉඳන් VED වෙන්නේ මේක. දැන් කලින් VD කතාව ඉවරයි. ඒක අපි ටීට හෙව්වා. ඒකෙන් ඒකත් අවිරයි. දැන් අලුතෙන් V design එකක් හෙව්වා. ඒක තමයි මෙතන ඉඳන් අපි VED කියලා අපි භාවිත කරන්නේ. ඉතින් check at distance D from the support කියන එකෙන් අපි මේ VED කියන එක මෙන්න මෙහෙම හෙව්වා. හරිද? ඒක හෙව්වේ shear force diagram එකේ. ඒක හෙව්වම අපිට ඇවිල්ලා තියෙනවා 210 kN කියලා. ඊට පස්සේ තියෙනවා design value of shear resistance of the concrete beam without links. මෙන්න තව ලොකු සූත්‍රයක් තියෙනවා. දැන් මේකේ අපි අලුත් VRDC එකක් හොයන්න ඕනේ. හරිද? එතකොට මේකේ දීලා තියෙනවා VRDC සමානයිලු කියලා මෙන්න මේ සූත්‍රයක් දීලා තියෙනවා. ඊට පස්සේ with minimum of කියලා තව සූත්‍රයක් දීලා තියෙනවා. දැන් මේකේ මොකද්ද කියන්නේ? මේකේ අපි මුලින්ම VRDC කියන එක උඩ තියෙන එකෙන් හොයන්න ඕනේ VRDC එක. ඊට පස්සේ අපි මේ යට තියෙන්නේ ඒකෙන් අපි ආයි මේ VRDC කියන එක හොයලා බලන්න ඕනේ මොකද්ද කියලා. මොකද මේ මේකෙන් එකළු අඩුම වැලියු එක. හරිද? ඒ කියන්නේ අපිට මේ උඩේන වැලියු එක මේ මිනිමම් එකට වඩා වැඩි වෙන්න ඕනේ. හරිද? මොකද මේ VRDC කියන යටේකෙන් එන වැලියු එකට වඩා යටට අපිට යන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම VRDC එක හෙව්වොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම යට තියෙනකට වඩා වැඩි වෙන්න ඕනේ. නිකන් හරි යට තියෙනකට වඩා අඩු වුණොත් එහෙම අපි VRDC කියලා භාවිත කරන්න මේ යට එන එකෙන් එන උත්තරය තමයි. හොඳයි අපි බලමු ගානට ගිහිල්ලා. නැයිස්ලට ගිහිල්ලා බලමු මොනවද මේ වැත්තේරුම් සහ කලින් වගේම කොහෙන්ද මේවා අපි ගන්න කියලා. හොඳයි මෙතන VRDCට මම දීලා තියෙන සූත්‍රය තියෙනවා මුලින් දීපු සූත්‍රය. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රය තමයි මම දීලා තියෙන්නේ. හොඳයි බලමු මේකේ මේකින් එක ඒවා කියන්නේ මොනවද කියලා. මුලින්ම තියෙනවා CRDC. CRDC කියන්නේ 0.18 බෙදීම ගැමා C. හරිද? CRDC කියන හන්න පුළුවන් 0.18 බෙදීම ගැමා C කියන එකෙන් මෙන්න මේ ක්ලෝස් එකට කියලා බලන්න මේක ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඊට මේ ගැමා C එක කියන්නේ මොකද? ගැමා C එකට අපිට 1.5 කියලා ආදේශ කරන්න පුළුවන්. ඒකත් අර නියතක් වගේ එකක්. ඒක තියෙන දැන අතරම හොයාගන්න බැරි වුණා. කොහොම හරි බය නැතුව ඒක ආදේශ කරන්න. ගැමා C වලට 1.5 අපිට ආදේශ කරන්න පුළුවන්. ඊළඟ තියෙනවා K. K වෙනුවට දාන්න පුළුවන් අපිට මෙන්න මේ සූත්‍රයෙන් එන උත්තරේ. සූත්‍රය තමයි 1 + 200 / D.
එල සම්පූර්ණ එක වර්ගමූල. එතකොට මේකද d කියන්නේ අපේ effective depth එක. මේක 400යි අපේ. එතකොට ඒ වගේ මේක මිලිමීටර වලින් ආදේශ කරන්න ඕන. ඊළඟට row 1. row 1 කියන එකට අදාළ ක්ලෝස් එක මේ දීලා තියෙනවා. 0.221 දීලා තියෙනවා මේක. එතකොට ඒකේ ගන්න පුළුවන් අපිට ASL බෙදීම BW බෙදීම D sorry ASL බෙදීම BW D කියන එකෙන් අපිට ගන්න පුළුවන් මේ row 1 කියන එක. එතකොට මේ D BW කියන්නේ මම කලින් සූත්‍රේ කිව්ව එකම තමයි breadth එක නැත්තම් beam එක පළල D කියන්නේ effective depth එක. ASL කියන්නේ මොකද්ද? ASL කියන්නේ provided steel area එක. ඒකෙදි මම ඉස්සරහදී පොඩ්ඩ තව ටිකකින් මම ඒක විස්තර කරන්න හරියටම මොකද්ද මේ row 1 කියන එක සහ ඊට දාන ඒවට දාන්නේ මොනවද කියලා. ඒ වගේම රෝවන්ට තව තියෙනවා පැහැදිලි කිරීමක් නැත්නම් තව අර්ධයක්ීමක් තියෙනවා percentage of tension reinforcement at the support. මේක නම් ඔයාලට අහලා පුරුදු ඇති. මොකද ගානේ තිබ්බා මෙහෙම කතාවක්. හරිද? මම රෝවන් කියන එකට ඒක ගැන වෙනම කතා කරනවා. තව ටිකකින් ඒක ඉස්සරහින් පොඩ්ඩක් තියන්න. FCK FCK කියන්නේ ගාන දීලා තියෙන FCK එකමයි. ඉතින් ඒක මම අයිත් ලියන්න ගියේ නැහැ. ඒ නිසා ඊළඟ මම යනවා K1 වලට. K1 වලට 0.15 කියන එක ආදේශ කරන්න පුළුවන්. ඒක දීලා තියෙනවා මෙන්න මේ ක්ලෝස් එකේ ගිහිල්ලා බලන්න. K1 සමානයි 0.15 කියන එක ආදේශ කරන්න පුළුවන්. ගැමා CP. සෝරි ගැමා නෙමෙයි සිග්මා CP කියලා තියෙනවා. සිග්මා CP බිඳුව වෙනවා. මොකද නන් ප්‍රීස්ට්‍රෙස් මෙම්බර්ස් අර කලින් මම ඒකද කිව්වා නන් ප්‍රීස්ට්‍රෙස් වලදී මේ වැලියු ගන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ මේකද අනිවාර්යෙන් මේක බිඳුව වෙනවා. අපි මේ හදන ගණන් වලදී. හරිද? අපි හදන්නේ normal concrete ගණන්. ඒ වෙනම එක බින්දු වෙනවා. එතකොට ඇත්තට මේ K1 එක වැඩකුත් නැහැ. K1 එකක් තියෙන එකත් එක බින්දුවලා යනවා. ඒත් මම කිව්වා K1 එක ගන්න පුළුවන් තැන තියෙනවා. ඕනනම් ගිහිල්ලා මේක බලන්න. ඊට පස්සේ BWD කියන්නේ අර කලින් කිව්වේම තමයි BW කියන්නේ බ්‍රෙඩ් එක, D කියන්නේ ඉෆෙක්ටිව් ඩෙත් එක. හරි, ඔක තමයි මේකේ තියෙන්නේ. අපි බලමු ඊළඟට ගිහිල්ලා කොහොමද හොඳයි අපි බලමු දැන් කොහොමද එකින් එක වැලියු එක ගන්න කියලා. CRDC කියන එක ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ දශමයකට බෙදීම ගැමාසි වලින් ගැමාසි 1.5 ආදේශ කරලා සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන්. K එකත් මට එහෙම හොයා ගන්න පුළුවන්. 1.2 බෙදීම D කියන එකෙන් ගන්න පුළුවන් වර්ගමූලයේ තියෙනවා. D වෙනුවට 400 ආදේශ කරලා effective depth එක. එතකොට ආදේශ කරාම ඇවිල්ලා දෙනවා 1.71 කියලා. ඒ වගේ මතක තියාගන්න මේක දෙකට වඩා අඩු වෙන්න ඕන නැත්නම් දෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් හරි K ට ආව නම් මට 2.5 වගේ මට 2.5 දාන්න බෑ. මොකද ඒක දෙකට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම මට 2.5 නිකන් හරි ආව නම් මං K නුර දාන්නේ 2 කියන අගේ. හරිද? අන්න ඒ වගේ තමයි මේවා හැසිරෙන්නේ. එතකොට 1.7 කවුලක් නැහැ. දෙකට වඩා අඩුයි. ඒ නිසා මට K නුර 1.7 එක දාන්න පුළුවන්. ඊළඟ රෝ 1. අන්න රෝ 1 වලට දැන් ඉල්ල තියෙනවා. බලමු මේ රෝ 1 කියන්නේ මොකද්ද කියලා. රෝ 1 වල සූත්‍රයක් තියෙනවා ASL බෙදීම BWD කියලා. ඒක සමහර ලාට එක දාන්න පුළුවන්. දැන් මේ ගානේ ඒක දාන්න බෑ. අපි ඉහිල බලමු ඉතින් ඇයි දාන්න බැරි කියලා. දැන් රෝ 1 කියන එක මෙන්න එහෙම සීන් එකක් තියෙනවා. ඔය රෝ 1 එකෙන් ඒගොල්ලෝ අහන්නේ අනුපාතයක්. අනුපාතයක් කියන්නේ අපි ස්ටිල් ඒරියා එකේ දිනන ස්ටිල් ඒරියා එකට ස්ටිල් ඒරියා මම ස්ටිල් ඒ කියලා දාන්නේ ස්ටිල් ඒරියා එකට ක්‍රොස් සෙක්ෂන් ඒරියා එකට ක්‍රොස් සෙක්ෂන් ඒරියා එකේ අනුපාතය තමයි ඔය ඒගොල්ලෝ අහන්නේ. හරි, දැන් මේ ගානේ අපි ස්ටිල් ඒරියා එකත් අපිට දීලා නැහැ. කියන්නේ ස්ටිල් ඒරියා කියන්නේ මෙන්න මේ දැන් අපි මෙච්චරලා ෂිය තාම කම්බියක් එව්වේ නැහනේ. දැන් මේ නිකන් හිතනකො අපි ගාන මුලින්ම ආව කියලා. ඒ කියන්නේ බෙන්ඩින් හොයාගෙන ඩිෆ්ලෙක්ෂන් හොයාගෙන එහෙම ඇවිල්ලා ෂිය එකට ආව කියලා අන්තිමන. ඒවල එහෙම කරා නම් අපි දන්නවා හිතන්න මෙන්න මේ වගේ කලින් ඒ මෙන්න මේ වගේ බාස් දෙකක් ආවා. හිතන්නකො මේ 2:20 කියලා 2:20. අපි බෙන්ඩින් ගාන හෙව්වනම් බෙන්ඩින් කොටස පව කරන් ආවනම් හිතන්න අපිට මෙන්න මේම බීම් එකක් ආවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කම්බි දෙකක් මේන් බාස් වලට දාන්න ඕනේ කියලා අපිට බෙන්ඩින් චෙක් කරාම ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට අපි මෙන්න මේ වගේක් තියෙනවා නම් අන්න මෙතනදී අපි මේ ස්ටිල් ඒරියා එකට දාන්නේ මෙන්න මේ කම්බි දෙකේ ඒරියා එක. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 4n එක වැඩි කිරීම 5 වැඩි කිරීම කම්බියේ වර්ගය. කම්බි ඩයමීටරේ වර්ගය. ඔන්නක තමයි ඔමු දාලා යක්ට දානවා ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක. සම්පූර්ණ ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක. හරිද? දැන් අපි ක්‍රොස් සෙක්ෂන් ඒරියා එකක් දාන්නේ මෙතනට ඒක දානවා. හරිද? දැන් මෙන්න මේ වගේ තිබ්බොත් එහෙම මෙන්න මෙහෙම තමයි දාන්නේ. දැන් මේ දෙකෙන් වැඩි කරේ මේ කම්බි දෙකක් තියෙනවා. හරිද? දැන් අපේ එකේ හිම කතාවක් නැහැ. අපේ එකේ හැබැයි දීලා තියෙන මෙන්න මෙහෙම එකක්. මේක දීලා තියෙන assuming the
පසන්ටේජ ටෙන්ෂන් ඉන්ෆෝස්මට සපෝ් එක දශමටයි මේකන පසටේජක දශමටේ පසන්ටේජක දර කියන දැන් යන මෙහෙම එක අපි දීල දිනවා දෙසී කරුගෙන අපිට දෙසීයක් දීල දෙෙන දෙසියෙන් සීයට දහයක් බලන්න එක දැමෝදන එතට දෙසියෙන් සියට දහ බලන්නට මෙහම වැඩි කරනවා මෙන්න මේක තමයි මේ සීයට දහය කිය මේක සීර දහය අප සීර දහ කියෙන ලියන්න දහය බදීම සීය කියෙන මෙදනත් එක තමයි කියලදෙන ඇසුමින්ද පසන්ටේජ් මෙහෙම කියලා සියල් දශමට මේ කියන්න පසන්ටේජ් මේ මාක අයින් කරනු අපි මෙන්න මේක මෙහෙම ලියන්න ඕන ඔන්නෝක තමයි මෙතන අපේකේ රෝවන් කියන මොකද මේ ගාන කලින් ගානක් නෑ කියන්නේ කලින් දීලා නෑ මේන් බාස් කොච්චර දානවද එහෙම කතාවක් නෑ ඒවල කියන ඇසුමින්ද පසන්ටේජ් ඔෆ් ටෙන්ෂන් රීන්ෆෝස්මන්ට් එක මෙච්චරයි ඉතින් අපේ ගාන දිගින් ඉස්ස අපි දාන්නේ දශමට බෙදීම සීජී කියන ලුක තමයි රෝවන් වලට නිකන් හරි මං කලින් කිව්වාගේ මේ වගේ අපි කලින් බෙන්ඩිං හොයලා මේන් බාස් හෙව්වා නම් මේන් බාවල ඒරියා එක තමයි මෙතනට දාන්න ඕනේ යට දාන ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක. ඉතින් ඕක තමයි රෝවන්ගේ කතාව මම කලින් කිව්වා වගේ ඕක තමයි රෝවන්ගේ කතාව. ඉතින් අපේ එකේ දීලා තින්නේ 0.8යි කියලානේ. 0.8යි කියලා දීලා තින්නේ. අන්න ඒක තමයි මෙතන දාලා තින්නේ 0.8 100 න් බෙදලා තමයි මෙතන මම දාලා තින්නේ. ඒතකොට රෝවන් සමානයි 0.08 කියන වැලියු එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේක අඩු වෙන්න ඕනේ 0.02ට වඩා හෝ සමාන වෙන්න ඕනේ. අවුලක් නෑ මේකට වඩා මේක අඩුයි ඒ නිසා අපිට රෝවන්ට මෙන්න මේ වැලියු එක ගන්න පුළුවන් 0.08යි කියලා. ඊට පස්සේ K1 0.15 එක වැඩකුත් නෑ මොකද ඔරණ පේනවා ඒක තමයි මම ආදේශ කරලා තියෙන්නේ. මේක බිංදුව ගෙනුනාම ආයිත් බිංදුව එනවා. ඉතින් මම VRDC ට මෙන්න තියෙන VRDC එක සූත්‍රේ ඒකට මම දැන් කිව්ව වැලියු සාදේශ කරනවා CRDC ගේ වැලියු එකයි K ගේ වැලියු එකයි රෝවන් ගේ වැලියු එක ඊට පස්සේ FCK ආදේශ කරලා දෙනවා 25යි කියලා. ඒ වගේම BW එකයි D එකයි මෙතන ආදේශ කරලා තියෙනවා. ඉතින් ඔක්කොම ආදේශ කරාම එනවා මට VRDC සමානයි 5.1 13 නිව්ටන් කියලා. නිව්ටන් වලින් එන්නේ. ඊට පස්සේ මම ඒක කිලෝ නිව්ටන් වලට කන්වර්ට් කරගන්නවා. ඒ VRDC වැලියු. ඊට පස්සේ බලමු අර මිනිමම් කතාවක් කියලා තිබ්බා. අන්න ඒ සූත්‍රයට මම ඊළඟට යනවා. එතකොට ඒකේ තියෙන VRDC සමානයි Vmin + K1 MACP BW D. Vmin මම විස්තර කරන්නම්. ඊට කලින් මම මේවට කියන ලීසි ටික K1 ගැම CP කියන්නේ කලින් ඊම තමයි මේක නිකම බිංදු වෙලා යනවා මොකද ගැම CP sorry sigma CP කියන එක බිංදු වෙන නිසා BWD කියන්නේ අපි දන්න වැලියු BW කියන්නේ 205 D කියන්නේ 400යි ඒක effective depth එක BW කියන්නේ breadth එක යන්නේ දැන් V min ට තව සූත්‍රයක් තියෙනවා V min අපිට හොයාගන්න පුළුවන් 0.035 K 3.2 FCK භාගය කියන එකෙන් මේකදී FCK කියන එක අපි දන්නවනේ 25 කියලා K කියන්නේ අර කලින් කිව්ව සූත්‍රය තමයි කලින් ගානේදී මම මෙතනදී කිව්වන එකක් මෙතනදී K වලට කිව්වා මෙතනදී මෙන්න මේකම තමයි එතන K කියන්නේ මම ඒකම තමයි මෙතන අය දීලා තියෙන්නේ තොර හිතුවත් මේ අලුත් සූත්‍රයක් කියලා ඒක මම කිව්වේ ඒක තමයි මෙතන තියෙන්නේ මේක අර කලින් වගේ මේ වැලියු කියලා තියෙනවා 0.7 එකයි කියලා ඒක දෙකකට වඩා අඩු වෙන්න ඕනේ ඊට පස්සේ මේ වැලියු එක K වලට FCK වලටයි මම අගෙන් ආදේශ කරලා කැල්ලේ ගිහුවා මට අවිල දෙනවා V min සමාන 0.39 කියලා ඊට පස්සේ VRDC නැත්තම් මේකට මේක මම ආයෙත් දීලා තියෙනවා එහෙම Vmin PWD කියලා එහෙම කියලා දින උරණ තේරෙනවා මේ sigma CP එකත් එක්ක ඒක බිඳුව වෙන නිසා මෙන්න මේ කොටසම බිඳුව වෙලා යනවා ඒතකොට මේකෙන් වැඩක් නැති වෙනවා ඒක නැතුව තමයි මේ අනිත් තුනම මෙතන ලියලා තියෙන්නේ ඊට පස්සේ VRD සමානයි Vmin PWD D කියලා ඉල්ල තිනවා Vmin ගේ අගය ආදේශ කරනවා BW ගේ අගය ආදේශ කරා D ගේ අගය ආදේශ කරා ඊට පස්සේ මම සුළු කරා මට ඉල්ල තිනවා 35.113 කියලා ඊට පස්සේ මම මෙතන ලියලා තිනවා 35.1 කිලෝ නිව්ටන් කියලා මෙතන 13 වෙනකොට මම කිලෝ කියන එක දාලා තියෙනවා. ඊට පස්සේ උනා තේරෙනවා මේ තමයි මිනිමම් එක. ඉතින් මේක අපි කලින් හිව්වා වගේට වඩා අඩුයි. මේ නිසා අවුලක් නැහැ. මිනිමම් එකට වඩා මේ VRDC එක වැඩි. ඒක නිසා අපිට තීරණය කරන්න පුළුවන් මේක තමයි අපේ වැලියු එක VRDC සමානයි 50.1 කිලෝ නිව්ටන් කියලා. හරිද? එතකොට ඕක තමයි අපේ VRDC වැලියු. එතකොට දැන් ඔලට පේනවා යට දිලා තියෙනවා VED කියන එක ලියලා VD කියන්නේ අපි දෙවෙනියට අර D දුරකින් හෙව්වානේ shear force එක. හරිද? shear force diagram එක අන්න ඕක තමයි VED කියන්නේ. එතරම්න්නේ VED එක මෙතන හොයලා තියෙනවා. මේ ලියලා තියෙනවා. ඒ VED එක අපි හොයලා තියෙන VRDC එකට වැඩි. හරිද? VED කියන එක VRDC එකට වඩා වැඩි. අන්න එහෙමනම් so shear reinforcement necessary. ඉතින් උනට තියෙනවා මෙච්චල අපි දැඟලුවේ අපිට shear force reinforcement ඕනද නැද්ද කියලා බලන්න. ඉතින් මේක බලුවම අන්තිමට ඉල්ල තියෙනවා මේ VD කියන එක වැඩි නිසා අපිට shear reinforcement ඕනේ. නේද? ඉතින් හරියටම VD අඩු වුණා කියලා එන shear reinforcement ඕනේ නැද්ද? එහෙම එකක් නැහැ. එහෙම වුණා නම් අපි minimum requirement එකක් කියලා තියෙනවා.
අපේ ස්ටේට් අප් නොදා ඉන්න බෑ. ස්ටේට් අප් එක මිනිමම් රික්වයර්මන්ට් එකට අපි ස්ටේට් අප් දාන්න ඕනේ. දැන් මේක හැටියට නිකන් මේක දැන් VD කියනගේ වැඩි නේ. එහෙම නම් අපි කැල්කියුලේෂන් කරලා අපි ස්පේසිං හොය ස්පේසිං එකයි දාන්න ඕන කම්බි ෂියර් රීන්ෆෝස්මන්ට් නැත්තම් ස්ටේට් අප් වල දාන්න ඕන කම්බි අපි වෙනම හොයන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු කොහොමද අපි ෂියර් රීන්ෆෝස්මන්ට් හොයන්නේ කියලා. ඊට කලින් මට පොඩි දෙයක් කියන්න ඕනේ. මෙතන පොඩ්ඩක් මට වැරදුන දැන් මට මතක් වුණේ. මෙතන මං කිව්වා රෝවන් සමානයි ASL බෙදීම BWD කියලා මෙතන තියෙනවා. ඒක මම මෙතන කිව්වා ස්ටිල් උඩ දාන්නේ මේ වගේ තිබ්බොත් එහෙම ස්ටිල් ඒරියක බෙදීම ක්‍රොස් සෙක්ෂන් නේ කියලා. මෙතන ක්‍රොස් සෙක්ෂන් නෙවෙයි. මෙතන තියෙන්නේ BWD. එතන සෝරි එතන මට පැටලුණා. BWD කියන එක දාන්න ඕනේ. BW කියන බෙඩ් එක. D කියන්නේ ඉෆෙක්ටිව් ඩෙත් එක. හරිද? එතන ක්‍රොස් සෙක්ෂන් එක දාන්න එපා. එතන පොඩ්ඩක් කියදි මට ඒ පොඩ පැල්ලුණා. මේ සූත්‍රයේ තියෙන දේ දාන්න ඕනේ. ASW කියන්නේ provided area එක. හරිද? provided steel area එක. එතන BW කියන්නේ breadth එක, D කියන්නේ effective depth එක. හොඳයි. අපි ඇයි දැන් අපි නවත්තුපු දැන්ට spacing. Spacing තමයි අපි දැන් spacing කියන එක තමයි අපි ඉන්නේ. මෙතන ඉඳන් මම කරන්නේ කලින් එකේදී මම කරේ අපි බැලුවා මේකට shear reinforcement ඕනද නැද්ද කියන එක අපි චෙක් කරා. දැන් අපි හදන්නේ shear reinforcement කියන එක හොයන්න තමයි හදන්නේ spacing ටුයි. ඒක සම්බන්ධ ටික තමයි දැන් කරන්න යන්නේ. හොඳයි මේකෙන් බලමු කොහොමද spacing ගන්න කියලා. මෙතන උරලන සූත්‍රයක් දීලා තියෙනවා. VRDS සමානයි VD සමානයි ASW වෙදීම S EZ F YWD cot theta කියලා. මෙන්න මේ ඉක්වේෂන් එකට ගිහිල්ලා බලන්න කෝඩ් එකේ එතන මේ කෙනෙක් විස්තර කරලා තියෙනවා. එතකොට මේකෙදි මම දාන්නේ වගෙන කිව්වොත් එහෙම VED ට දාන්නේ මෙන්න මේ වැලියු එක අපි හෙව්වා shear force diagram එකෙන් දෙවෙනියට හෙව්ව වැලියු එක support එකේ ඉඳන් D දුරකින් shear force එක හෙව්වනම් අන්න ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. VD වෙනුවට දාන්නේ 210 kN කියලා. EZ වෙනුවට දාන්නේ අපි 0.9 D කියන එක. මේ තියෙන 0.9 D කියන එක D කියන්නේ effective depth එක. ඒක තමයි අපි EZ වෙනුවට දාන්නේ 0.9 D කියන එක. ඊට පස්සේ තියෙනවා FYWD කියලා. මේකට දාන්නේ අපි 0.87 FYK. එහෙනම් මම මෙතන ලියන්න 0.87 FYK කියන එක තමයි අපි මෙන්න මේක වෙනුවට දාන්නේ. FYK කියන්නේ මොකද්ද කියලා මතක නැත්නම් මම පෙන්වන ගානට කියලා ගානේ දීලා තියෙනවා. මේකෙන් FYK 460 කියලා මෙතන දීලා තියෙනවා. ඒක තමයි අපි දාන්නේ FYWD කියන එකට. 0.87 වැඩි කිරීම 460 කියන එක දාන. ඊට පස්සේ cot theta. මේ theta කියන්නේ අපේ අලුත් එක. හරිද? මම මෙතන ලියන new theta කියලා අපි අර theta කියලා value එකක් හෙව්වේ අර දෙවෙනි පාර. يعني පළවෙනි එක අවුල් නිසා දෙවෙනි පාර value එකක් හෙව්වානේ. අන්න ඒක තමයි මෙතන දාලා තියෙන්නේ 26.87 කියලා. ඉතින් ඔන්නෝ තමයි දාන්නේ මේ ASW බෙදීම S කියන එක අපි වෙනම තියනවා. ඒක තනි කරනවා. ඊළඟ ස්ටෙප් එකේ මම එක් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඉතින් මම ASW කියන එක වෙනම තියනවා. ඒක උක්ත කරලා තියෙනවා. ASW උක්ත කරලා ඊටු ටික මම ඊරෙන් එහා පැත්තට ගෙනියලා ASW ට උත්තරයක් ගන්න තමයි මෙතන හදලා තියෙන්නේ. ඒක මතක තියාගන්න 210 වැඩි කිරීම 10 3 කියන්නේ මේ 210 කිලෝ නිව්ටන් කියන එකේ කිලෝ එකට වෙනුවට තමයි මම මේ 10 3 දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ යට තියෙනවා සෙඩ් එක. ඊට පස්සේ මේ තියෙන සෙඩ් එක 0.87 460 කියන්නේ FYWD කියන එක. ඊට පස්සේ මේ කොට් ටීටා කියන එක තමයි මෙතන 26.87 කියලා තියෙන්නේ. කොට් 26.87 කියලා තියෙන්නේ. ඊට පස්සේ මේක සුළු කරා මට එළ දෙනවා 0.74 කියලා. ඊට පස්සේ මෙතනදී අපි ඇසියුම් එකක් කරන්න ඕනේ. ඇසම්ෂන් එකක් කරන්න ඕනේ. නැත්නම් අපිට මේ ASW කියන කාරී S එක හරි මේ දෙකෙන් එකක් හොයන්න නම් අපි දෙකෙන් එකක් ඇසියුම් කරන්න ඕනේ. එක්කෝ ස්පේසිං එක එක්කෝ බාර් එක. ඉතින් බාර් එක ඇසියුම් කරන එක ලේසියි. මොකද බාස් කියන එක ඇසියුම් කරන ලේසියි කියන්නේ අනිවාර්යයෙන් අපි දන්නවා එක්කෝ T6, T8, T10 ඔයගේ ඔයගේ අපි දන්නවනේ කම්බි වල සයිස් එක. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඇවරේජ් වැලියු එක ගන්නවා. මේකෙදි ඇසියුම් කරලා තියෙන T10 ඕගලන් ගානක් આવත් ඒකත් 10 වගේ ගන්න. මොකද අර ගොඩක් වෙලාවට ෆේල් වෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙනවා it is assume links are T10 diameter bars. ඒ කියන්නේ 10 කම්බි දානවා කියලා assume කරනවා. ඊට පස්සේ ASW එක අපිට හොයන්න පුළුවන් එමේ assume කරාට පස්සේ. මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ASW කියලා මේ දෙකෙන් වැඩි කරේ. අන්න ඒ කතාව මම කියලා දෙන්නම් ඊළඟ slide එකෙන්. ඔක මෙන්න මෙහෙම සීන්. හරිද? දැන් අපි දන්නවා මෙහෙම main bar ගියොත් එහෙම තමයි beam එක කොහොමද main bar යන්නේ. ඊට පස්සේ අපි stirrup දාන්නේ ඔන්න ඔහොම. හරිද? ඔහොමද අපි stirrup දාන්නේ.
මම ස්ටිරප්පයක් කෙලින් තියෙන එකක් ඇඳුවොත් එහෙම කෙලින් අතර තියෙන ඔන්නෝ තමයි ස්ටිරප්පය අපිට තියෙන්නේ. හරිද? සාමාන්‍ය තියෙන කියන්නේ ඔක ඇත්තටම තියෙන්නේ ඔහොම නෙවෙයි. මෙන්න එහෙම කියලා එහෙම කියලා මෙහෙම කියලා මෙහෙම ඔන්න ඔය වගේ හැඩයක් තමයි ඉන්නේ. නැත්තම් සමහරවල් මෙහෙමත් තියෙනවා. ස්ටිරප් එකේ හරීම හැඩේ ඔන්න වගේ මම මේ කියලා දෙන්න ඕනේ තමයි මෙහෙම ඇඳි. ඉතින් ඔහොම තමයි ඉස්සර හැමලොම ස්ටිරප් එකක් තියෙන. ඊට මම මේක මැදින් කැපුවා කියලා. හරිද? මැදින් කැපුව කවල මම මේක නිකන් ස්ටිරප් එක නිදි කරවල වගේ ඇඳද්දොත් එහෙම. ඔන්න ඔහොම ගන්නේ කැපුවට පස්සේ කවල බිම දාලා තියලා තියනවා කියලා දන්නවා. ඒතර ඔන්න ඔහොම තමයි ස්ටිරප් එක තියෙන්නේ. ඒක තමයි ස්ටිරප් එකේ. එතකොට මේ කැපුවා මෙන්න වල පේනවා මේ මෙහෙම අපිට කම්බි දෙකක් මෙහෙම බලා ගන්න පුළුවන්. හරිද? කැපුවා මෙන්න වගේ මූණක් දෙකක් අපිට පේනවනේ. අන්නේ මෙන්න මේකේ ඒරියා එක තමයි ඒ අපි එතන ASW කියලා දාලා තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි ASW කියලා කියන්නේ. දැන් අපි දාන්නේ T10 10 කම්බිනේ. එතකොට ඩයමීටර් එක 10යි. එතකොට මේ එකක ඒරියා එක වෙන්නේ හරිද? එකක ඒරියා එක වෙන්නේ 4n 1 5d වර්ග. හරිද? එතකොට මේ දෙකේම ඒරියක් ගත්තොත් එහෙම ඒක වැඩි කිරීම දෙක. උනෝම තමයි අතනට දෙක කියන ගාවේ මෙතන මේ බිඳ දශම 2.5 කියන්නේ මේ 4n 1 කියන එක. ඒතර මේ තියෙන්නේ 10 ගම්බි එකක වර්ගඵලය අරන් ඒක දෙකෙන් වැඩි කළා තමයි මේ මෙතන දාලා තියෙන්නේ. එහෙම මට ASW හන්න පුළුවන්. ASW සමාන 157යි වර්ග මිලිමීටර කියලා. හරිද? ඊට පස්සේ දැන් මම ASW දන්නවා. දැන් මෙතන මම දන්නවනේ ASW දි මෙස් සමානයි 0.74 කියලා. ඉතින් ඒකත් දන්නවනම් මම ASW දන්නවනම් දැන් මට මේ S කියන එක හොයාගන්න පුළුවන්. ඒකෙදි මම මෙතන ආදේශ කරලා තියෙනවා sorry මෙතන ආදේශ කරලා තියෙනවා. ඊට අමතරව මෙතන මම අලුත් අසමානතාවයක් දාලා තියෙනවා. ඒ ස්පේසින් ගන්න දාපු අසමානතාවයක ඕගොල්ලොත් එහෙම දාන්න. ASW කියන එක විශාල වෙන්න හෝ සමාන වෙන්න ඕනේ. ASW කියන විශාල වෙන්න ඕනේ 0.74ට වඩා. හරිද? එතකොට මේ අසමානතාවයක් දාලා තියෙනවා. ඊවසේ මෙතනට එනකදී මම ASW කියන එක මෙතනට ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ ආදේශ කරලා මේ අසමානතාවය සුළු කරාම S එක මට මෙහෙර ගන්න පුළුවන්. 0.74 යට ගන්න පුළුවන්. ඊට පස්සේ මට එනවා S කියන එක. නැත්නම් මේ ස්පේසින් කියන S කියන්නේ ස්පේසින් කියන එක. S කියන එක 212ට වඩා අඩු වෙන්න ඕන. මම ලියන්නම් S කියන්නේ ස්පේසින් කියලා නැත්තම් මේ කියන්නේ ස්පේසින් හොඳයි. S කියන එක 212ට වඩා අඩු වෙන්න ඕනලු. එතකොට 212ට වඩා අඩු වෙන්න ඕන කොහමද? ඉතින් අපි සාමාන්‍ය දාන්නේ රවුම් වැලියුස් නේ. ඉතින් 210 වගේ දාන්නේ නැහැ. අපි දාන්නේ 200, 250, 150 ඒ වගේ. ඉතින් මෙතන නිකන් බලන ළඟම රවුම් වැලියු එක 200යි. ඒක නිසා මම අන්තිමට දාලා තියෙනවා මම T10 කම්බි දානවලු 200යි ස්පේසින් වලින්. හරිද? ඔන්නෝම තමයි ස්ටිරප් දාන්නේ. දැන් මෙතනට එද්දි මොනවද ස්ටිරප්ස් කියන්නේ සහ මේ ස්ටිරප් එකේ ස්ට්‍රැප් එක දාන බාගේ සයිස් එකයි T10 කියන්නේ ටෝයි ස්ටීල්. ටෝයි ස්ටීල් දාන්නේ T10 බාස් දාන එකයි. එතන ස්පේසිනුයි මෙතනින් හොයලා තියෙන්නේ. මෙතනින් ඉහට තියෙන්නේ මේක අපි චෙක් කිලි වගේක් තියෙන. කියන්නේ මේ දාපු එක චෙක් කරන්නේ තමයි අපිට ඉස්සරහට යන්න තියෙන ගණන දා පොඩ්ඩයි තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. ඊළඟට මම චෙක් කරන්න ඕනේ මැක්සිමම් ලොංගි ඔන්න ස්පේසින් බිට්වීන් ලින්ක්ස්. හරි, ඒකෙත් මේ ක්ලෝස් එකක් තියෙනවා ගිහලා බලන්න. එතකොට ඒක තියෙනවා S1 max සමාන වෙනවලු 0.75D වතාවක් එක දන කොට් ඇල්ෆාට. මේ ඇල්ෆා කියන්නේ ස්ටිරප් එකේ ඇංගල් එක. හරිද? මේ ඇල්ෆා කියන්නේ ස්ටිරප් එකේ ඇංගල් එක. ස්ටිරප් එකේ ඇංගල් එක තමයි මේ කියන්නේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් බීම් එක මම මේ පැත්තෙන් බලන දොත් එනවා ස්ටිරප් දාන එහෙමනේ. හරිද? ඒක ඇංගල් එක කියලා 90යි. ඒක තමයි මේ තියෙන්නේ 90යි කියලා. ඇල්ෆා සමාන 90යි කියලා දාලා තින්නේ අන්න එක තමයි. ඊට පස්සේ ඇල්ෆා නුට අපි 90 දානවා. D කියන්නේ effective depth එක 400යි. ඒ ඔක්කොම ආදේශ කරාම මට එනවා S1 max සමාන වෙනවා 300යි කියලා. මේ කියන්නේ අපිට ස්පේසින් දාන්න පුළුවන් maximum value එක. හරිද? ඉතින් අපි දාලා තින්නේ 200යි. maximum එකට වඩා අඩුවෙන් දාලා තින්නේ. ඒක නිසා අවුලක් නැහැ. අපි දාලා තින්නේ maximum එකට වඩා අඩුයි. ඒක නිසා hints okay කියලා අපිට ලියන්න පුළුවන්. ඔය තමයි S1 max එක. ඊළඟට තියෙනවා shear reinforcement ratio කියලා එකක්. ඒතකොට ඒකක් ගන්න පුළුවන් මේ close එකෙන්. ඒ කියන්නේ ඒ ratio එක අපි ලියනවා rho w කියලා. rho w සමානයි ASW බෙදීම SBW sin alpha කියලා තියෙනවා. ASW අපි හෙව්වා ඒක මම දානවා 157යි කියලා. කලින් හෙව්වා අර T10 bars දෙක වර්ගඵලය තමයි මේ දින 157යි කියලා. S කියන්නේ spacing එක අපි ඒකත් හොයාගත්තා. BW කියන්නේ beam එක bed එක 225යි sin alpha. alpha කියන්නේ 90යි.
වර්ටිකල් රෙන්ෆෝස් සොරි වර්ටිකල් ස්ටිරප් දාන නිසා මේක සුළු කරා මට එනවා 0.0035 කියලා. ඊට පස්සේ මම හොයන්න ඕනේ රෝ ඩබ්ලිව් මිනිමම් කියලා වැලියු. ඒ කියන්නේ මිනිමම් වැලියු එක හොයන්න ඕනේ මේක මිනිමම් එකට වඩා අඩු වෙනවද කියලා. ඒකට කියන සූත්‍ර 0.87 වැඩි කිරීම වර්ගමූල FCK බෙදීම FYK කියලා. FCK කියන්නේ 25 FYK කියන්නේ 408යි ඒ දෙකම ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ මේක සුළු කරා මට එනවා 0.0009 කියලා. බිංදු තුනක් මෙතන තියෙනවා. ඉතින් මිනිමම් එකට වඩා මේක වැඩි කියලා පැහැදිලි. මීට වඩා මේ වැලියු එක වැඩි. ඒක නිසා මට ලියන්න පුළුවන් ඒක ඕකේ කියලා හෙන්ස් ඕකේ කියලා ලියන්න පුළුවන්. හොඳයි ළඟට තියෙනවා additional longitudinal tensile force කියලා එකක් හොයන්න මේ close එකෙන් කොරට පුළුවන් මේ සූත්‍ර හොයාගන්න. ඒකේ දීලා තියෙනවා FTD සමාන වෙනවා 0.5 F 0.5 VED cot theta cot alpha කියලා. VED කියන්නේ 210යි අපි දෙවෙනියට හෙව්ව shear force එක D දොරකින් හෙව්ව එක. ඒක 210යි කියලා තියෙනවා. 1 kN වලින් මම මෙතන ආදේශ කරලා තියෙන්නේ. ඕනනම් න්ියුටන් වලින් ආදේශ කරන්න. ඉතින් අන්තිමට මේක අයිත් ෆෝස් එක නිසා අයිත් කිලෝ න්ියුටන් කරනවා. ඉතින් ඒක නිසා තමයි මේ කිලෝ න්ියුටන් වලින්ම දාලා තියෙන්නේ. ඊට පස්සේ ටීට වෙනුවට අපි දෙවෙනි පාරේ හෙව්ව ටීට එක හොයලා තියෙනවා 26.87 කියලා. ඇල්ෆා වෙනුවට දාන්න ඕන 90 මෙතන වැරදි 90 කියලා දාන්න ඕන. හරිද? ඇල්ෆා කියන්නේ 90යි ස්ටිරප් එකේ ඇංගල් එක. ඊට පස්සේ මේක සුළු කරාම අපිට මෙන්න මේක එනවා. මේක එහෙම තියන්න මම දැන් මං ගත්ත පොතේ මං බ්‍රියන්ඩයිස්ගේ පොතෙන් ගත්ත මේක. ඒ පොතේ මේක හොයලා එහෙම තිබ්බා. ඒ නිසා මම මේක මෙහෙම හෙව්වා. ඉතින් ඔන්න ඔතනින් ඔය ගාන ඉවර වෙනවා. මං හිතන මං කිව්ව එක පැහැදිලි ඇති කියලා ටිකක් දීග ගානක් ෂිය වල මට පුළුවන් උපරිම මම පැහැදිලි කරා. මේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මං කිව්වා වගේම ළඟ අදහස් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මොක් කරේ වරදක් තියෙනවා නම් මේකේ මොක් කරේ අඩුවඩක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වෙන කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න. Thank you.